ආය ප්‍රතිවගත කරන්නේ තමයි අපි මෑතුගේ මුහුණ දුන්න ආර්ථික වශයෙන් ලොකුම අභියෝගය. අපිට 2022 කියන්න සිද්ධ වුණා තව කාලෙකව අපි ණය ගෙවන්නේ නැහැ කියලා රජයට. අපි ඒක ණය තිබුණා ඩොලර් වලින් බැලුවොත් බිලියන 100 කෝටි 90කට වැඩි ප්‍රමාණයක්. ලොකු මුදලක් මේක. එයින් හරි අඩක් විතර දේශීය ණය, හරි අඩක් විතර විදේශීය ණය. අපි දේශීය ණය මේ වෙනකොට ප්‍රතිවගත කරන්නේ කියලා ඉවරයි. ඒක ලොකු ජයග්‍රහණයක්, ලොකු අභියෝගයක් ජයගත්තේ. ඔබට බලන්න මතකයි මේකෙදී පෞද්ගලිකව එකිනෙකාගේ තියෙන ගිණුම් වල පවා මුදල් අඩුවේ කියලා මහා මතයක් මේ රටේ හදලා තිබ්බනේ. හැබැයි කිසි දෙයක් නැතුව සාධාරණව අපි ඒක ඉවර කරගත්තා. දේශීය ණය ප්‍රතිවගත කරන්නේ විදේශීය ණය ප්‍රතිවගත කරන්නේදී ඒකෙන් ප්‍රධාන කොටසක් තියෙනවා බහු පාර්ශ්වික ආයතනවල ව්‍යාපෘති ණය. ඒව අපි දිගටම ගෙව්වා. දැන් අපිට තියෙන්නේ ද්විපාර්ශ්වික ණය, රටවල් අතර ණය සහ ස්වදීත්ව බැඳුම් කර වලට ගෙවීම. දැන් රටවල් අතර ණය ගැනීම සම්බන්ධව ඉතාම ධනාත්මක සාකච්ඡාවක් යනවා. අපි විශ්වාස කරනවා අපිට මාර්තු මාස වෙනකොට ඒ සාකච්ඡා නිමා කරලා ගිවිසුම් ගත වෙන්න පුළුවන් කියලා. ඊළඟට ස්වෛරීත්ව බැඳුම් කර පිළිබඳවත් එවැනි සාකච්ඡාවක් යනවා. අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා අප්‍රේල් මාස වෙනකොට ඒවා නිමා කරගන්න. ඒ තමයි අපේ ඉලක්කය. ජූනි මාස වෙනකොට මේ සම්පූර්ණයෙන්ම මේ රටේ තිබුණු ගැඹුරු ආර්ථික ප්‍රශ්නයක් වූ ණය ප්‍රතිවගත කරන්නේ නිමා කිරීම තමයි රජයේ ඉලක්කය. ඉතින් ඒ ඉලක්කය අපිට ළඟා වෙන්න පුළුවන් වුණොත් ලෝකේ එවැනි ලොකු අභියෝගයකට මුණ දුන්න රටක් හැටියට ඉක්මනින්ම ණය ප්‍රතිවගත කරන්නේ නිමා කරගත්ත රටක් හැටියටත් අපිට සතුටු වෙන්න පුළුවන් වේවි. ඔව් ඇත්තෙන්ම ඉතාම ධනාත්මක සාකච්ඡා වෙනවා. මොකද මේ රටවල් වලටත් මේ මෙවැනි එකකට ඇති කර ගැනීමේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඔවුන් මේ අපිට ණයට දීලා තියෙනෙත් ඔවුන්ගේ පොදු අරමුදල්. අර පැත්තෙන් ස්වරිත්ව බැඳුම් කරගත්තොත් ඒ තියෙන ආයතනවලින් ණයට දීලා තියෙන්නේ ඔවුන්ගෙත් යම්කිසි අරමුණක් තියෙන මේ ඔවුන්ගේ අරමුදල්. ඉතින් ඒ අරමුදල් දැන් අපි දැක්කනේ අපේ රටේ තියෙන අරමුදල් ප්‍රතිවගත කරන්නේදී මේ අපේ රටේ සාම්ප්‍රදායික විපක්ෂය මතු කරපු මහා භීතිකාව මේක නැති වේවි, මෙච්චර අඩු වේවි. ඉතින් හැම රටක්ම එවැනි තත්ත්වයකට මුහුණ දෙනවා. ඉතින් අපේ අය එහෙම කියපු මේ ලෝකේ කොහොමද වෙන්නේ? ඉතින් නමුත් ඊට වඩා ධනාත්මකව ලෝකේ අපිත් එක්ක සාකච්ඡා කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ සාකච්ඡා සාර්ථකව මේ වෙනකොට අපි පවත්වාගෙන යනවා. ඒක පැහැදිලිනේ අපිට ඇයි IMF දෙවෙනි වාරිය කියලා ලැබුණේ. ඒක තමයි අපිට මේකෙදි වැදගත්ම සාධකය. ඒක තමයි මේ බොහෝ අය IMF එක මේ අවතක්ෂේරු කරලා කතා කරාට මෙවැනි කාරණාවකදී මේ විදේශ රටවලට ණය ප්‍රතිවගත කිරීම ආදීදී ලැබෙන වැදගත්ම සාධකය තමයි මේ IMF සංවිධානය අපිට දෙවෙනි වාරිය කියලා ලබා දීම. නැත්තම් දෙවෙනි මේ සමාලෝචනය සාර්ථකව නිමා කරගන්න ලැබීම ඉතාම වැදගත් වෙනවා මේ අපේ ණය ප්‍රතිවගත කිරීම සහ අනිකුත් සියලුම ජාත්‍යන්තර ගනුදෙනු වලට. ලොකු වෙනසක් වෙනවා. මේකින් පස්සේ නැවතත් අපි පූර්ණ වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වලට ශක්තිමත්ව මුහුණ දෙන්න අපේ රටට පුළුවන් වෙනවා. ඒ කියන්නේ සියලුම ආර්ථික කරුණු අපි මෙතෙක් කරගෙන ඇවිල්ලා අතරමඟ නතර වෙලා තියෙන බොහෝ මේ දැවැන්ත ව්‍යාපෘති විදේශ මේ අරමුදල් එක්ක සම්බන්ධ සියල්ල අපිට ආරම්භ කරන්න අවස්ථාවක් ඒ තුලින් ලැබෙනවා.